අයිබෝන් කළ පිළිගන්න සිලු දෙනාව අද දවස අපි කතා කරන්න යන්නේ මේ ඔබ හැමෝම දන්න විටමින් ගැන. ඔබ දන්නවා හැමදාම සමහරක් වෙලාවට ඔගලන්ට නිරන්තරයෙන් හම්බෙනවා මේ විටමින්. කවුද දෙන්නේ? ගෙදරිඳන් අම්මයි තාත්තයි සමහරක් වෙලාවට මේ විටමින් පෙත්ත බොන්න කියලා දෙනවා ඇති. මේ සමහරක් වෙලාවට කියනවා පළතුරු ඉඩියක් දීලා මෙන්න මේක තුල විටමින් අන්තර්ගතයි මේක හොඳට කන්න කියනවා. සමහරක් වෙලාවට කියනවා තමන්ට මෙන්න මේ කෑම කෑවොත් විටමින් ඔගලන්ට හම්බෙනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවද විටමින් කියන්නේ මොනවද කියලා? ගොඩක් දෙනා මෙන්න මේ විටමින් කියන දේ ගැන දන්නේ නැහැ. ඒ හින්දායි මම මේ විටමින් ගැන මේ ආකාරයෙන් උගන්වන්න බැලුවා. සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය බෝඩ් එකේ ලියලා උගන්වන එක. ඒක මමත් සිදු කරනවා. නමුත් මේ වෙලාවේදී විටමින් ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්න මම මේ ක්‍රමය තෝරගත්තා. රයිට්. අපි බලමු එහෙනම් විටමින් කියන්නේ මොනවද කියලා. රයිට්. විටමින් කියන්නේ ඔගොල් හැමෝම දන්න කාබනික සංයෝගයක්. අපි කිව්වා කාබනික සංයෝග යටතේ ජෛව කාබනික අණු ටිකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මොනවද? කාබන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන්, නියුක්ලික් අම්ල. ඊට අමතරව අපි කිව්වා විටමින් කියලා. මේ එහෙනම් විටමින් හැදෙන්නේ මොනවාගෙන්ද? කාබනික සංයෝග වලින්. එහෙනම් කාබනික සංයෝග වලින් හැදෙන මේ විටමින් ගැන කතා කරොත් එහෙම කාබනික සංයෝග වලින් හැදෙන විටමින් ඉතාමත් ඇඟට අවශ්‍යයි. එහෙනම් නිරෝගී පැවැත්ම සඳහා ජීවීන්ට ඉතාමත් වැදගත් දෙයක් තමයි මෙන්න මේ විටමින් කියන්නේ. සාමාන්‍ය ජීවී දේහය තුළ නිරන්තරයෙන් පරිවෘත්ති ක්‍රියා සිදු වෙනවා. අපි කිව්වොත් එහෙම ජෛව රසායනික ප්‍රතික්‍රියා කියලා මතකයිද දන්නේ කිව්වා. ජෛව රසායනික ප්‍රතික්‍රියා කියන්නේ යම් කිසි දෙයක්කින් ශක්තිය නිපදවීමේදී අපි ගන්න කෑමකින් මොකකින් හරි අපි ගන්න බීමකින් මොනාගින් හරි මේ ශක්තිය නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරද්දී මේ ජෛව රසායනික ප්‍රතික්‍රියා නිරන්තරයෙන්ම සිදු වෙනවා අපේ ඇඟේ. මෙන්න මේ ප්‍රතික්‍රියා සිදුවීමට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ විටමින් කියන්නේ. රයිට්. මේ විටමින් ද්‍රව්‍යතාව අනුව, ද්‍රව්‍යතාව කියන්නේ මොනවා? දැන් ඔබ ගන්නවා සීනි හන්දක්. මේ සීනි හන්දක් කරා ජලයට දාන. ජලයට දාලා හොඳට දිය කරනවා. දිය කරද්දී ඔබට පේනවා එක්කෝ එක දිය වෙනවා නැත්නම් දිය වෙන්නේ නැතුන් තියෙනවා. එතකොට මේක තමයි ද්‍රව්‍යතාව කියන්නේ. දියවීමේ හැකියාව. සාමාන්‍යයෙන් මෙන්න මේ විටමින් ජලයේ දියවෙනේවට අපි කියනවා ජල ද්‍රාව්‍ය විටමින් කියලා. ජලයේ දියවෙන්නේ නැති ඒවට කියනවා අපි ජල අද්‍රාව්‍ය විටමින් කියලා. ජල ද්‍රාව්‍ය විටමින් විදිහට විටමින් B C ලබා ගන්නවා. ඒ වගේම තමයි ජල අද්‍රාව්‍ය විටමින් විදිහට A D E K ගන්නවා. එතකොට මේ විටමින් හතර ජලයේ දියවෙන්නේ. නමුත් මේවා මේදවල ද්‍රාව්‍ය වෙනවා. රයිට්. එතකොට ඔබ දන්නවා දැන් විටමින් ගැන යම් ආකාරයේ දැනුමක් ඔබට ඇවිල්ලා ඇති. ඔබ දන්නවා දැන් කාබනික සංයෝගයක් කියන එක, ඒ වගේම ජීවීන්ගේ පරිවෘත්ති ක්‍රියාවලියට මේක වැදගත් වෙනා වගේම ජීවීන්ගේ නිරෝගී පැවැත්ම සඳහා මේක වැදගත් වෙනවා. ඒ වගේම තමයි ජල ද්‍රාව්‍ය විටමින් වගේම ජල අද්‍රාව්‍ය විටමින් ඔබට දැන් වැටහෙන්න ඇති. රයිට්. මේ වගේ ජීවී දේහයකට මේවා අඩු වුණොත් මොකද වෙන්නේ? නැත්තම් ජීවී දේහයට මේවා නැති වුණොත් මොකද වෙන්නේ? හරිද? මොන ඌනතා ලක්ෂණ පෙන්නනවද කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. රයිට්. අපි එහෙනම් විටමින් A ගැන බලමු. විටමින් A කියන්නේ පෙනීමට වැදගත් වන දෘෂ්ටි වර්ණක සෑදීමට අවශ්‍ය වෙන මොනවාද? අවශ්‍ය වෙනවා කියලා කියනවා. එතකොට මේ විටමින් A කියන එක දෘෂ්ටි වර්ණක සෑදීමට අවශ්‍ය වෙනවා නම් එහෙනම් මොනවද වෙන්නේ? අපේ ඇහි තියෙන එක එක දුර්වලතාවලට වැදගත් වෙන්නේ මොනවද? විටමින් A. එහෙනම් මම මේ කියන්නම් දෘෂ්ටි වර්ණක කියන්නේ යෂ්ටිසෛලයි කේතුසෛලයි. මේ යෂ්ටිසෛලයි කේතුසෛලයි වලට නිරෝගී පැවැත්මට වැදගත් වෙන මොනවාද? විටමින් A. එහෙනම් මේ වඩුණොත් එහෙම ඇති වෙනවා මොකද? රාත්‍රී වර්ණන්ධතාවය. එතකොට මේ රාත්‍රී අන්ධතාවය ඇති වෙනවා නම් මේ රාත්‍රී අන්ධතාවය කියන්නේ මොකද්ද? රාත්‍රියේදී පේන්නේ නැති එක නෙවෙයි. අඳුරු ආලෝකයේදී, අඩු ආලෝකයේදී අපිට පැහැදිලිව දෙයක් පේන්නේ නැති එක. රයිට්. ඊට පස්සේ කියනවා සමේ නිරෝගී පැවැත්මට හා සමේ පැහැපත් බවට විටමින් A වැදගත් වෙනවා කියලා. එතකොට මේවා නැති වුණොත් මොකක් වෙයිද? ඔව්, සමේ වියලි බව ඇති වෙනවා. සමේ වියලි බව ඇති වෙනවා. ඒ වගේම තමයි අපිට කියන්න පුළුවන් සමේ වියලි බව ඇති වෙනවා වගේම මෙන්න මේ වැලමිටි, ඒ වගේම දණිහේ මොකද වෙන්නේ? කටුවැනි බිබිලි ඇති වෙනවා. කටුවැනි බිබිලි ඇති වෙනවා. ඒ වගේම තමයි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වෙන්නත් මෙන්න මේ විටමින් A බලපානවා. රයිට්. අපි යන් ඊට පස්සේ විටමින් B වලට. විටමින් B යටතේ කියනවා ස්නායු පටකවල නිසි පැවැත්මට අවශ්‍ය වෙයි කියලා. ස්නායු පටකවල නිසි පැවැත්මට අවශ්‍ය වෙයි කියලා කියනවා. ඒ කියන්නේ මොනවද? දැන් ස්නායු පටකය කියන්නේ අපේ ආවේග ගමන් කරන පටකය. එතකොට මේ ආවේග ගමන් කරන පටකයට හානියක් සිදු වුණොත් එහෙම මොකක් වෙයිද?
හරියට ආවේග ගමන් කරන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? ස්නායු දුබලතා ඇති වෙනවා. මෙන්න මේ ඌනතා ලක්ෂණයක් විදිහට බෙරි බෙරි රෝගය ඇති වෙනවා. එතකොට ඒ කියන්නේ ස්නායු පද්ධති ආශ්‍රිත රෝගයක් මේක. ඒ වගේම තමයි රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයකි. විටමින් B කියන්නේ රතු රුධිරාණු සෑදීමට අවශ්‍ය සංඝටකයක්. දැන් හිතන්න රතු රුධිරාණු නිෂ්පාදනය අඩු වුණොත් එහෙනම් මොකක් වෙයිද? රක්තහීනතාවය ඇති වෙනවා. රක්තහීනතාවේ ඇති වෙනවා. ඒ වගේම සමේ නිරෝගීව පවත්වා ගැනීමටත් විටමින් B වැදගත් වෙනවා. අපි මීට කලින් කිව්ව නිරෝගී පවත්මට විටමින් A වැදගත් වෙනවා කියලා. රයිට්. සමේ වියලි බව හා වර්ණ වෙනස් වීම සඳහා ඔන්න උණතා ලක්ෂණයක් විදිහට පෙන්වනවා. ඒ කියන්නේ සම වියලීමටපත් වෙනවා විටමින් A නැති වුණත්, විටමින් B නැති වුණත්. රයිට්. ඊට පස්සේ ඇටමිදුළු නිර්මාණයට අවශ්‍ය වෙනවලු. ඒ කියන්නේ මේ ඇටමිදුළු වල තමයි, රතු ඇටමිදුළු වල තමයි අපේ රතු රුධිරාණු නිෂ්පාදනය කරන්නේ. මේ රතු රුධිරාණු නිෂ්පාදනය කිරීමට රතු ඇටමිදුළු නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? රතු රුධිරාණු නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට රත්තාණු එක තමයි කියන්නේ රක්තහීනතාවය තියෙනවා කියලා. රයිට්. ඊට පස්සේ රත්තාණු පරිණත වීම හා ප්‍රතිදේහ නිපද වීම අඩාල වෙනවා කියලා කියනවා. මේකට වැදගත් වෙනවා කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? විටමින් B නැති වුණොත් එහෙම රත්තාණු වල මොකද වෙන්නේ? රත්තාණු හැදීමත්, පරිණත වීමත්, ඒ වගේම ප්‍රතිදේහ නිපද වීම අඩු වෙනවා. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රතිදේහ අඩු වුණොත් එහෙම, නිපද වීම අඩු වුණොත් එහෙම අපේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. රයිට්. ඊට පස්සේ අපි යන් විටමින් C වලට. සමේ නිරෝගීභාවය සඳහා වැදගත් වෙනවා මේක. දැන් අපි කිව්වා විටමින් A, විටමින් B, විටමින් C තුනම සමේ නිරෝගී භාව සඳහා වැදගත් වෙනවා කිව්වා. ඒ වගේම තමයි විටමින් B වැදගත් වෙනවා දත්වල එනමලයේ සෑදීම සඳහා. දත්වල එනමලයේ සෑදීම සඳහා වැදගත් වෙනවා. ඒ වගේම තමයි කොලජන් තන්තු සංශ්ලේෂණය සඳහා සහභාගී වෙනවා කියලාත් කියනවා. කොලජන් තන්තු සෑදීම සඳහා දායකත්වයක් ලබා දෙනවා. දැන් මේ වගේ ඌනතා ලක්ෂණ මොනවද? විදුරු මස දුර්වල වීම. ඇයි ඒ? දත්වල එනමලේ සෑදීමට දායකත්වයක් ලබා දෙනවා, සමේ නිරෝගී බවට දායකත්වයක් ලබනවා, විටමින් C අඩු වෙන එකම මොකද වෙන්නේ? විදුරු මස දුර්වල වීම සිදු වෙනවා. රයිට්. ඊට පස්සේ අභ්‍යන්තර රුධිර ගැලීම් ඇති වෙනවා. අභ්‍යන්තර රුධිර ගැලීම් කියන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන රුධිර ගැලීම් ඇති වෙනවා. කියන්නේ රුධිරේ කාන්දු වෙනවා කියන එක තමයි කියන්නේ. රයිට්. ඊට පස්සේ රෝග සුව වීමට කල්ගත වෙනවා. මොනවද වෙන්නේ? රෝග සුව වීමට කල්ගත වෙනවා. ඊට පස්සේ අපි යන් විටමින් D වලට. විටමින් D කියන්නේ මොනවාද? කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණයට වැදගත් වෙන දෙයක්. හිතන්න කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය වීම අඩු වුණොත් එහෙම මොකක් වෙයිද? කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය අඩු වුණේ ගමන් මොකද වෙන්නේ? අස්ථි දුර්වල වෙනවා. අස්ථි දුර්වල වෙනවා කියන්නේ මොනවාද? ඔස්ටියෝපොරොසිස් වගේ දේවල් හැදෙනවා. හරිද? ඔස්ටියෝපොරොසිස් කියන්නේ මොකද වෙන්නේ? වැඩි හිටියන්ගේ අස්ථි දිරා යාම. රයිට්. අස්ථි බිඳී යාම. මේවට තමයි අපි කියන්නේ ඔස්ටියෝපොරොසිස් කියලා. එහෙනම් මේ අස්ථි දිරා යෑම සිදු වෙනවා මොකද වෙන්නේ? මේවා අඩු වුණොත්. රයිට්. ඒ කියන්නේ විටමින් D. රයිට්. ඊට පස්සේ තියෙනවා විටමින් E. මේ විටමින් E කියන මේද ද්‍රාවි විටමින්යක් නැත්නම් ජලාද්‍රාවි විටමින් එකක්. පටකහ සෛල වර්ධනයට අවශ්‍ය වෙනවා විටමින් E. හිතන්න පටකහ සෛල වර්ධනයට අවශ්‍ය වෙනවා විටමින් E. හදිස්සියවත් මේ විටමින් E අඩු වුණොත් නැත්නම් ඌනතා ලක්ෂණයක් ඇති වුණොත් එහෙම මොකක් වෙයිද? ඔව්. මොකද වෙන්නේ? පරිණත නොවූ දරූපත් සිදු වෙනවා. ඇයි ඒ? සෛලහ පටක වර්ධනය වෙන්නේ නැති හින්දා. හරිද? කියන්නේ පරිණත වෙලා නැහැ. දරූපත් එක්කෝ මොන හරි අඩුපාඩුවක් ඇති දරුවන් නිර්මාණය වෙනවා. ඊට පස්සේ රතු රුධිරාණු බිඳී යෑම වේගවත් වෙනවා. ඇයි ඒ? රතු රුධිරාණු කියන්නේ සෛල වර්ගයක්. නේ? මේ සෛල වර්ගය හරියට වර්ධනය වෙලා නැත්නම් ඒවා බිඳී යෑමේ වේගය වැඩි වෙනවා. රයිට්. ඊට පස්සේ සෛල විභාජනයේ දුර්වල වෙනවා. මේ සෛල විභාජනය කියන්නේ නව සෛල නිර්මාණය කිරීම තමයි සෛල විභාජනය කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරනවා. රයිට්. මේ නව සෛල නිපදවීම දුර්වල වෙනවා කියලා තමයි මෙතන කියන්නේ. රයිට්. ඊට පස්සේ ප්‍රජනනය හා සම්බන්ධ දුර්වලතා ඇති වෙනවා. ඉතින් මේ ඔක්කොම අදාළ වෙන්නේ මොකද? ප්‍රජනනය හා සම්බන්ධව මේක අඩාල වෙනවා කියලා කියමයි කියන්නේ. රයිට්. විටමින් K ඊට පස්සේ. හිතන්න විටමින් K කියන්නේ රුධිර කැටි ගැසීමට අවශ්‍ය වෙන රුධිර කැටි ගැසීමට අවශ්‍ය සංඝටක සෑදීම සඳහා වැදගත් වෙනවා කියලා කියන්නේ. රුධිර කැටි ගැසීම සඳහා වැදගත් වෙනවා. එතකොට රුධිරයේ කැටි ගැසුණු නැත්නම් මොකද වෙන්නේ? අපේ ඇඟේ හිතන්න යම් ආකාරයකට තුවාලයක් ඇති වෙනවා. මේ තුවාලේ නිරන්තරයෙන්ම රුධිර වහණය වෙන එළියට. නැත්නම් එළියට යනවා. එළියට යද්දී හදිස්සියේවත් මේක වැහුම් නැත්නම් දිගටම රුධිරේ ගිහිල්ලා ඇඟේ තියෙන රුධිරේ එළියට යනවා. නේ? රුධිරේ නැතිලා මැරෙලා. ඒකයි දරුණු අනතුරකදී මිනිස්සු මැරෙන්නේ රුධිරේ එළියට වහණය වෙලා සමහරක් වෙලාවට. ඒ අවශ්‍ය රුධිරේ දෙන්න බැරුව.
එතකොට මේ සාමාන්‍ය රුධිර පැලීමක් ඇති වුණා පස්සේ ඒකට මොකද වෙන්නේ? රුධිර කැටි ගැසීම සිදු වෙනවා රුධිර පට්ටිකා මගින්. මේ රුධිර පට්ටිකා මගින් මේ වෙනවා නම් රුධිර කැටි ගැසීම දුර්වල කරන කවුද? විටමින් K ඌනතාව වුණොත් එහෙම. රයිට්. එහෙනම් මේ විටමින් K ඌනතාවයක් ඇති වුණේ ගමන් මොකද වෙන්නේ? රුධිර කැටි ගැසීම දුර්වල වෙනවා. රයිට්. එහෙනම් දැන් තේරෙනවා ඇති මෙන්න මේ විටමින් වර්ගවලින් ඌනතා ලක්ෂණ විටමින් වලින් මොනවාද කරන්නේ? ඇයි වැදගත්කම කියලා. ඔබ දන්නවා ඔබේ ඇඟේ දුර්වලතාවයක් ඇති වුණොත් එහෙම ඔබට කරන්න පුළුවන් හොඳම දේ බාහිරින් විටමින් ගන්න පුළුවන්. හදපු. නැත්තම් හොඳ පළතුරු හොඳ එළවලු ගත්තොත් එහෙම ඒ වගේ නිරන්තරයෙන්ම විටමින් වර්ග තියෙනවා. යම් ආකාරයකින් විටමින් ගැන ඔබට තේරෙන්නේ නැති. ඔබට පුළුවන් නම් මේ විටමින් ගැන යම් අවබෝධයක් ලබා ගත්තා නම් අපේ channel එක subscribe කරලා like එක දාලා share කරන්න පුළුවන්. අද දවසට අපි මෙතනින් නතර කරමු.